අපි SL කෘෂි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෝ හැමෝම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා අද වීඩියෝ එකට. ඉතින් අදත් අපි බලාපොරොත්තු වෙනවා මොනවද පහුගිය ගෙවුණු සති කීපය තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අලුතෙන් ඔයාලට හඳුන්වලා දෙන්නේ වගේම මොනවද කෘෂිකාර්මික ලෝකයේ ලංකාව ඇතුලේ අලුත් තොරතුරු ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි අදත් අපි මේ වීඩියෝ එකෙන් ලෑස්ති වෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔහලට මතක ඇති පහුගිය කාලේ ලංකාවේ බඩඉනුගාව සම්බන්ධයෙන් ලොකු කතා බහක් ගියා. ඒ තමයි සේනත් දළඹුවගේ හානිය. ඔයාලට මතක ඇති 2018-19 මහකන්නේ ලංකාවේ මෙන්න මේ සේනත් දළඹු හානිය වැඩි වශයෙන් වාර්තා වීම ආරම්භ වුණා. මේක ලොකු මාතෘකාවක් බවට පත් වුණා ලංකාවේ. ඉතින් මෙන්න මේ සේනත් දළඹුව එහෙම නැත්නම් ස්පොඩොප්ටෙරා රුජිපර්ඩා කියලා හඳුන්වන කෘමි විශේෂය එහෙම නැත්නම් කීට විශේෂය තමයි අපිට මේ බඩිරුගෝ ගාවේ සේනත් දළඹුව විදියට හානි ගෙන දීම සිද්ධ කරේ. ඉතින් මෙන්න මේ අවස්ථාවේ අපේ ලංකාවේ බඩිරුගෝ ගා කරපු ගොඩක් ගොවි මහතුරු පෙළඹුණා පලිබෝධ හානිය මර්ධනය කරගන්න ක්ෂණික විසඳුමක් විදියට රසායනික පලිබෝධ පාලනය සඳහා යොමු වෙන. ඉතින් මේ රසායනික පලිබෝධ නාශක භාවිතා කළා මේ පලිබෝධකයා තරමක් දුරට සාර්ථකව පාලනය කරගන්න ඔවුන්ට හැකියාව ලැබුණා. හැබැයි ඔයාල හැමෝම දන්නවා මේ වෙනකොට පලිබෝධනාශකවල පවතින මිලත් එක්ක ගත්තම අපිට මේ අවස්ථාවන් වෙනකොට පලිබෝධ පාලනයට රසායනික මාර්ධන ක්‍රමයකට යොමු වෙනවා කියන්නේ ඒක ටිකක් වියදම වැඩි ක්‍රමයක් වෙනවා. ඉතින් ඒක හින්දා මෙන්න මේ තත්ත්වයට අපේ ලංකාවට ගැළපෙන විසඳුමක් හොයන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පහුගිය කාලේ පුරාවටම වෙහෙස මහන්සියලා වැඩ කටයුතු කරා. ඉතින් මේකෙදි මේ සම්බන්ධයෙන් වැඩිදුර කටයුතු සිද්ධ කරුණේ ගන්නරුව උද්‍යාන භෝග පර්යේෂණ මධ්‍යස්ථානය මගින් තමයි මේ සම්බන්ධයෙන් අදාළ පර්යේෂණ කටයුතු වැඩි වශයෙන් සිද්ධ කරේ. ඉතින් මේකෙදි ලංකාවේ බොහෝ ප්‍රදේශවල කෙරුණු සමීක්ෂණවල ප්‍රතිඵල විදිහට සේනත් දළඹුව ස්වභාවික පාලනය කරන්න පුළුවන් පරපෝෂින් වර්ග 8ක් ඒ වගේම විලෝපික වර්ග 11ක් ඊට අමතරව ගෙඹි විශේෂ 1ක් කුරුල්ලන් විශේෂ 5ක් මේ වෙනකොට හඳුනගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ විශේෂ අතරින් මේ වෙනකොට හයිමිනොප්ටරා ගෝත්‍රයට අයත් වෙන එහෙම නැත්නම් බඹර කුලයට අයත් වෙන බිත්තර පරපෝෂිතයෙක් වෙන ටෙලිනොමස් රෙනියෝස් මගින් සේනත් දළඹුවගේ බිත්තර 80% විතර විනාශ කරනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේම තමයි ඩිප්ටෙරා ගෝත්‍රයට එහෙම නැත්නම් මැස්සන් අයිති වෙන කුලයට ගෝත්‍රයට අයත් වෙන පරපෝෂිතයින් දෙන්නෙක් මගිනුත් මෙන්න මේ විදිහටම මේ අපේ සේනත් දළඹුවගේ කීට පරපෝෂිතයන් විදියට ක්‍රියා කරනවා කියලා මේ වෙනකොට හඳුනගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ ශේෂ පරීක්ෂණ වලට අනුව මේ වෙනකොට හොයාගෙන තියෙනවා සුළු පරිමාණ වගාවන් සඳහා මේ විදියට අපිට රසායනික පලිබෝධ පාලනයට වඩා ජෛව පලිබෝධ පාලනයට යොමු වීම මගින් අපිට වගාව සඳහා වැය වෙන අධික ප්‍රීරිවැය වගේම තිරසාර විසඳුමක් අපේ මේ සේනා දළඹු හානිය පාලනය සඳහා භාවිත කරන්න පුළුවන් කියන එක මේ වෙනකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හොයාගෙන තියෙනවා. නියඟයට අභියෝග කරන බීජි 314. ඉතින් මේකත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හොයාගත්ත තවත් අලුත් සොයා ගැනීමක්. ඔයාලා ගොඩ දෙනෙක් ලංකාවේ ඉන්න පුරවැසියෙක් විදිහට දන්නවා ලංකාවේ සාමාන්‍ය වසර කිහිපයකට සැරයක් දැඩි නියන් තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම තමයි අපි වියගාව සිද්ධ කරන ගොවි මහතුරු විදිහට ලංකාවේ ඉන්න ඔයාලා මේ වෙනකොට දන්නවා වාරි ක්‍රම 3ක් යටතේ අපි වගා කටයුතු සිද්ධ කරනවා. ඒ තමයි මහවාරි, සුළු වාරි සහ වර්ෂා පෝෂිත කියන්නේ. ඉතින් මේවයි මහවාරි සහ සුළු වාරි වලට අපිට අවශ්‍ය භෝගයට අවශ්‍ය වේලාවවලදී ජලය සපයා ගැනීම හැකියාව ලැබුණත් වර්ෂා පෝෂිත කුඹුරු ඉඩම් සඳහා අපිට භෝගයට අවශ්‍ය අවස්ථාවන්වලදී ජලය සපයා ගැනීම හැකියාව යම් යම් තත්ත්වහිඳ වෙනස් වීම සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ හිඳම අපිට මේ මහවාරි සහ සුළු වාරි වලට සාපේක්ෂව වර්ෂා පෝෂිත කුඹුරු වලදී සාපේක්ෂව සැලකිය යුතු අස්වැන්නේ අඩුවීමක් බලා ගන්න හැකියාව ලැබෙනවා. හැබැයි මෙන්න මේ தත්ත්වය තව දුරටත් උග්‍ර වෙනවා අධික නියං කාල සීමාවන් වලදී මේ ශේෂ්ත්‍රවල අපිට අස්වැන්න තව දුරටත් අඩු වෙනවා. ඉතින් මෙන්න මේ හේතු හින්දා ගොඩක් වෙලාවට ලංකාවේ වර්ෂා පෝෂිත කුඹුරු යලහන්නේදී වගා කිරීමේ කටයුතු වලින් ඈත් වීමක් ගොවි මහතුරුන්ගේ සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ වර්ෂා පෝෂිත කුඹුරු සඳහා ලැබෙන ජල ප්‍රමාණය හිඟතාවයේ හින්දා ගොඩක් වෙලාවට ගොවි මහතුරු පෙළඹෙන ඉන්නවා මාස 2-3 වගේ කෙටි කාලන වී ප්‍රභේද වගා කරා. හැබැයි මේ මාස 2-3 වගේ වී ප්‍රභේදයක් වගා කරාම ඔයාලා අත්දැකීමෙන් දන්න දෙයක් තමයි සාපේක්ෂව ලැබෙන අස්වැන්න අඩු වගයක් ගන්නවා. ඉතින් මේක අපි
යෙදුම් සඳහා යන වියදමත් එක ගත්තම ආර්ථිකයට අතින් අපිට ඒ තරම් ලාභදායි වෙන්නේ නැහැ. හැබැයි මේකට සාර්ථක විසඳුමක් විදිහට අපිට මාස 3 ප්‍රභේද වගා කරන්න පුළුවන්. නමුත් ගැටලුවකට තියෙන්නේ ඔයාලා දැකලා ඇති මාස 3 ප්‍රභේද ගොඩක් ඒවා අපිට මේ අධික නියන් තත්ත්වවලදී වගා කිරීමේ හැකියාවක් නැහැ. මොකද මේ අධික නියන් තත්ත්වවලට ඔරොත්තු දෙන මාස 3 වී ප්‍රභේදයක් මේ වෙනකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අභිජනනය කළා නිදහස් කරලා තිබුණේ නැහැ. ඉතින් මෙන්න මේ හින්දා තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැනට අවුරුදු 20කට වඩා වැඩි කාලයක් තිස්සේ පරීක්ෂණ සිද්ධ කළා. ඔයාලට මෙන්න මේ දකින BG 314 කියන නියගයට තිත තියන්න පුළුවන් වී ප්‍රභේදය ඔයාලට අරගෙන ඉන්න. ඉතින් මෙන්න මේ ඔයාලා දකින BG 314 බතලගොඩ වී පරීක්ෂණ ආයතනයේ මගින් තමයි අභිජනන කටයුතු සිද්ධ කරේ. දවස් 95ක් 100ක් වගේ වයස් කාලයක් ගත වෙන සුදු නාඩු වී ප්‍රභේදයක් තමයි මේ BG 314 කියන්නේ. ඉතින් මේ වී ප්‍රභේදය ගොවිශේෂ්ඨවල වර්ෂාපෝෂිත තත්ත්ව යටතේ සාමාන්‍යයෙන් අක්කරයකට බුසල් 44.2ක් වගේ අගයකුත් ඒ වගේම වර්ෂාපෝෂිත තත්ත්ව යටතේ උපරි මාස යන විදිහට අක්කරයට බුසල් 75.6ක ප්‍රමාණයකුත් මේ වෙනකොට වාර්තා කරලා තියෙනවා. ඒ වගේම තමයි ජල සම්පාදිත කුඹුරු වල අපි මේ ප්‍රභේදය වගා කිරීමට බලාපොරොත්තු වෙනවා නම් මේ වෙනකොට සාමාන්‍ය අස්යන්න ජල සම්පාදිත කුඹුරක අක්කරයකට බුසල් 78.7කුත් ඒ වගේම ජල සම්පාදිත කුඹුරු වල උපරි මාස යන අක්කරයකට බුසල් 117.9කුත් මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඔයාලා කල්පනා කරන්න ඇති මේ BG 314 ප්‍රභේදයේ තියෙන තවත් වැදගත් ලක්ෂණ මොනවද කියලා. ඒව තමයි අඩු පොහොර ප්‍රමාණයකට හොඳින් ප්‍රතිචාර දක්වන වීම සිද්ධ කරනවා. ඒ කියන්නේ පොහොර අඩුවෙන් ලැබුණත් හොඳ වර්ධනයක් ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඇද වැටීමට සාපේක්ෂ ඕරොත්තු දෙනවා. ඒ වගේම ඇට හැලීම සාපේක්ෂිතව අඩු වගයක් ගන්නවා. විවගාව අපිට මූණ දෙන්න අනිත් ප්‍රධානතම ගැටලුව තමයි වල්පැල. ඉතින් මෙන්න මේ වල්පැල සමගත් හොඳින් තරගයක් දෙන්න මේ BG 314 වී ප්‍රභේදයට මේ වෙනකොට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි මේ ප්‍රභේදයේ බත්වල රස පෙනුම අපි මේ සහල් පිසීම සිද්ධ කරද්දී ප්‍රමාණය වැඩිවීම වගේ තවත් විශේෂිත ගුණාංග කිහිපයකුත් මේ ප්‍රභේදයේ සතුව තියෙනවා. ඒ වගේම තමයි දුඹුරු පැල කීඩහණීට මධ්‍යස්ථ වශයෙන් ප්‍රතිරෝධීතාවයක් දක්වනා වගේම කොළපාලුව බැක්ටීරියා කොළාංග මාරය කියන රෝගී තත්ත්වයන් සඳහා මධ්‍යස්ථ වශයෙන් ප්‍රතිරෝධීතාවයක් මේ BG 314 කියන ප්‍රභේදයේ අපිට බලා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. හැබැයි මේ ප්‍රභේදයේ වගේම අනිකුත් වී වගාවන් සිදු කරන ප්‍රභේද සම්බන්ධයෙන් විශේෂයෙන් මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි අනවශ්‍ය විදිහට නයිට්‍රජන් පොහොර භාවිත කරන්න උත්සාහ ගන්න එපා. මොකද නයිට්‍රජන් පොහොර වැඩි වෙනවත් එක්ක ගහේ උස වැඩි වීම හැකියාව තියෙනවා. ඉතින් මේ හින්දා ගස් ඇද වැටීම සහ වගාව සඳහා නොයෙකුත් රෝග ඇතිවීමේ අවදානමක් තියෙනවා. වැඩි අස්වන දෙන මාස 3මාරේ සම්බා BG 375 සාපේක්ෂ වැඩි අස්වනක් ලබා ගන්න පුළුවන් අලු සම්බා ප්‍රභේදයක් තමයි මේ BG 375 කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මේ වෙනකොට ඔයාලට හඳුන්වලා දීලා තියෙනවා. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 100ක් වගේ මාධ්‍යම ප්‍රමාණයේ උසක් තමයි මේ ශාකය අපිට බලා ගන්න ලැබෙන්නේ. ඒ වගේම තමයි ශක්තිමත් කඳක් තියෙන හින්දා ඇද වැටීම සාපේක්ෂව අඩු වගයක් ගන්නවා. ඒ වගේම ඉහළ පඳුරු දැමීමේ හැකියාවක් වගේම ඍජු පළල් පත්‍ර පැවතීමේ හින්දා වැඩි අස්වැන්නකට උරුමකම් කියනවා මේ ප්‍රභේදය. සාමාන්‍යයෙන් හෙක්ටයරයකට මෙට්‍රික් ටොන් 7.4ක වගේ අස්වැන්න මේ ප්‍රභේදයෙන් මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ ප්‍රභේදයේ වියලිහා අතරමැදි කලාප සඳහා තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ. දුඹුරු පැල කීඩහණිය කොළපාලුව බැක්ටීරියා කොළාංග මාරය වගේ රෝග තත්ත්වවලටත් මාධ්‍යස්ථ වශයෙන් ප්‍රතිරෝධීතාවයක් දක්වන හින්දා වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන් සුදු සම්බ ප්‍රභේදයක් විදිහට මේ BG 375 කියන ප්‍රභේදයේ විශේෂ වෙනවා. ඒ වගේම තමයි මේ BG 358 කියන ප්‍රභේදයට සාපේක්ෂව ඇද වැටීමේ හැකියාව අඩු හින්දා මේක BG 358 කියන ප්‍රභේදය වගා කරපු ගොවි මහතුරුන්ට BG 358 වෙනුවට හොඳ ආදේශයක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍යයෙන් BG 358 ලක්ෂණම තමයි මේ සහලේ බලාගන්න හැකියාව ලැබෙන්නේ. බාස්මති කියලා කන්නේ බාස්මතිමද? මෙච්චර කාලයක් අපි ගොඩ දෙනෙක් බාස්මති කියලා ගොඩක් වෙලාවට සිද්ධ වෙලා තියෙන්නේ රැවටෙන එක. ඉතින් ඇයි මේ බාස්මති කියලා අපි වෙනත් සහල් වලට රැවටෙන්නේ? මොකක්ද මේ බාස්මති සහ මේ රැවටෙන සහල් වර්ගවල තියෙන වෙනස? ඉතින් ඒ ගැන තමයි මේ කතා කරන්න යන්නේ. බාස්මති කියන්නේ ගුණාත්මකව ගොඩක් වැඩි හොඳ සහල් වර්ගයක්. මේක
ඉන්දියානු අර්ධද්වීපයට ඉන්දියාව සහ පාකිස්තානය නිජ බිම විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ බාස්මතී සහල්වල සහලේ සිහින් දිගටි බව ඒ වගේම තමයි මේ සහල් පිසීමට ලක් කරාට පස්සේ මෙන්න මේ සහල්වල තියෙන සුවඳ සහ මෘදු බව පිසීමට ලක් කරාට පස්සේ මේවයි හොඳින් ඇට වෙන්වීම එහෙම නැත්නම් බත නොඇලීම ඒ වගේම තමයි මේ සහල පිසීමට ලක් කරාට පස්සේ දිගටි සහ වක්හැඩයක් ගැනීම වගේම මේ සහල් ආහාරයට ගැනීමේදී ඇතිවන ෘචිකත්වයේ කියන ගුණාංග ගණනාවක් මෙන්න මේ බාස්මතී කියන සහල් ප්‍රභේදයේ සතුව තියෙනවා. ඉතින් මෙන්න මේ විශේෂිත ගුණාංග හින්දා ලංකාවටත් මේ බාස්මතී සහල් ප්‍රභේද වසර ගණනාවක් ඉඳලා ආනයනය කිරීමේ කටයුතු සිද්ධ කරනවා. ගොඩක් වෙලාවට මේ බාස්මතී සහල් වර්ග ලංකාවට ආනයනය කරන්නේ හෝටා ශේෂ්ත්‍රයේ සහ ලංකාවේ පාරිභෝගිකයන් දෙන විශේෂ කැමැත්ත හින්දා යම් ප්‍රමාණවලින් මේ සහල් පුද්ගලික ආනයනකරුවන් විසින් ලංකාවට ආනයනය කිරීම සිද්ධ කරනවා. හැබැයි පසුගිය කාලේ පසුගිය වසර කිහිපයක ඉඳලා ලංකාවට මේ බාස්මතී කියලා බාස්මතී නොවන වෙනත් සහල් වර්ගයක් ආනයනය කිරීම සිද්ධ වෙනවා. මේක තියෙන ගැටලුව තමයි බාස්මතී නොවන සහල් වර්ගයක් ලංකාවට ආනයනය කරලා ලංකාවේදී පාරිභෝගිකයට ලබා දෙන්නේ බාස්මතී සහල් වර්ග විකිනෙන අලෙවිවන මිලටම තමයි. ඉතින් මෙන්න මේක තමයි තියෙන ගැටලුව. මේකට හේතු වෙලා තියෙන්නේ මේ ඉන්දියාව සහ පාකිස්තානය වගේ රටවල් වල මේ බාස්මතී සහලට සමාන වෙනත් සහල් ප්‍රභේද ගණනාවක් මේ වෙනකොට වගා කිරීමේ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ සහල් වර්ගත් විදේශ වෙළඳපොළට ඉදිරිපත් කරනවා. මේ විදේශ වෙළඳපොළේදී තමයි අපේ ආනයනය කරුවන් විසින් මේ බාස්මතී කියලා රැවටිලා වෙනත් සහල් වර්ග ආනයනය කිරීම ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ සහල් වර්ග ලංකාවේ පාරිභෝගිකයන්ට පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද මේ ගොඩක් සහල් වර්ග සහල පිසීමට ලක් කරාට පස්සේ තමයි අපිට බලා ගන්න ලැබෙන්නේ දිග අනුපාතය 1:8 වගේ ප්‍රමාණයකින් වෙනස් වෙන. ඉතින් මේක වෙළඳපොළේදී අපිට පරීක්ෂා කරන්න බෑ. මේ දේ තමයි තියෙන ප්‍රධානතම ගැටලුව. ඉතින් මෙන්න මේ දේ වළක්ව ගන්න අපිට සිද්ධ වෙනවා පර්යේෂණාගාර තුල මේ සහල් වර්ග ආනයනය කරන කලින් පරීක්ෂා කිරීමට ලක් කරලා නියම බාස්මතී ප්‍රභේදද කියලා තහවුරු කරගන්න. එහෙම තහවුරු කරලා ආනයනය කිරීමෙන් තමයි අපිට මේ බාස්මතී වලට රැවටෙන ප්‍රමාණය අඩු කරගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙමු ඉදිරියේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඒ වගේම වෙනත් පුද්ගලික ආයතන මගින් මේ පර්යේෂණ කටයුතු සිද්ධ කළ අපේ ලංකාවේ පාරිභෝගිකයන්ට නිවැරදිම බාස්මතී සහල්ම ඉදිරියට පරිභෝජනය කරන්න හැකියාව ලැබෙන්නේ කියලා. TSP නැතුව විවෝම්. ඔයාලට සමහරක් විට පුදුමත් ඇති සමහරක් විට කල්පනා කරන්න ඇති කොහොමද මේ දේ මෙහෙම කරන්න කියලා. මොකද විවගාවේ නිරත වෙන ගොවියෙක් නම් ඔයාලා මේ වෙනකොටත් දන්නවා අපි සාමාන්‍ය මඩ පොහොර කියලා විවගාවේදී භාවිතා කරන්නේ මෙන්න මේ TSP. එහෙම නැත්නම් ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් කියන ෆොස්ෆරස් අඩංගු පොහොර විශේෂය. ඉතින් මෙන්න මේ TSP වල අඩංගු වෙන්නේ ෆොස්ෆරස්. මේ ෆොස්ෆරස් ඔයාලා හැමෝම දන්නවා අපේ වී ශාකේ මූලමර්ධයේ වර්ධනය වැඩි දියුණු කරන්න වගේම ශාක අනිකුත් වර්ධන ක්‍රියාවලියන් සඳහා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් වෙනවා. ඉතින් කොහොමද මේ ෆොස්ෆරස් නැතුව අපි වගා කරන්නේ? ඉතින් ඔයාලා මේ වෙනකොටත් දන්නවා මේ TSP කියන්නේ අධික මුදලක් වියදම් කරලා තමයි ලංකාවට ආනයනය කරන්නේ. ඉතින් මේ අධික මුදලක් වැය කරලා ලංකාවට මේ TSP ආනයනය කිරීම සිද්ධ කරත් මේක අපි පසට යෙදුවට පස්සේ ඉක්මනින්ම ජලයේ අද්‍රව්‍ය සංඝටක සංයෝග බවට පත්වීම සිද්ධ වෙනවා. ඉතින් මේකින්ද මේ TSP අපි භාවිතා කරාට ශාකයට ලබා ගැනීම හැකියාව තව දුරටත් අඩු වෙලා යනවා. මේක කාලයත් එක්ක. ඉතින් වැඩි ප්‍රමාණයක් මේ TSP අපේ පසේ ෆොස්ෆරස් විදියට තැම්පත් වීම සිද්ධ වෙනවා. අපිට මෙන්න මේ ෆොස්ෆරස් ටික භාවිතා කරන්න පුළුවන් නම් අපිට මේ TSP සඳහා යන වියදම අඩු කරන්න හැකියාව ලැබෙනා වගේම අපේ ගොයම් ගහට අවශ්‍ය කරන ෆොස්ෆරස් ලබා ගන්න හැකියාව අපේ පසේම මේ වෙනකොටත් තියෙනවා. ඉතින් මෙන්න මේ සම්බන්ධයෙන් බෙන්තොට වී පර්යේෂණ ආයතනය මගින් පර්යේෂණ ගණනාවක් සිද්ධ කළා. මේ වෙනකොට සාර්ථක ප්‍රතිඵල ලගා කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ පර්යේෂණ මධ්‍යස්ථානයේ මගින් පෙනිසිලියම් කියන කාණ්ඩයට අයත් වෙන පෙනිසිලියම් ඔක්සලිකම් කියන දිලීර විශේෂය භාවිතා කරලා මෙන්න මේ ජලයේ අද්‍රව්‍ය ෆොස්ෆරස් ද්‍රාවි තත්ත්වයට පත් කර ගැනීම හැකියාව තියෙනවා කියලා මේ වෙනකොට හොයාගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ දිලීර විශේෂය විද්‍යාගාර තත්ත්වයටදී වැඩි දියුණු කරලා ආමුකූලණය කරලා ගුණණය කරලා මේ වෙනකොට ශේෂ්ත්‍ර පරීක්ෂණ කටයුතු සඳහා භාවිතා කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ ශේෂ්ත්‍ර පරීක්ෂණ කටයුතු සඳහා භාවිතා කරාට පස්සේ මේගොල්ලන්ට බලා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ශේෂ්ත්‍රයේදී යොදන ෆොස්ෆරස් ප්‍රමාණය 50%කින් අඩු කරගෙන මෙන්න මේ ජෛව පොහොරක් විදියට
මේ දිලීරය භාවිතා කරන්න හැකියාව තියෙනවා කියලා. ඉතින් කොහොමද මේ ජවය පොරක් විදිහට මේ පොර එහෙම නැත්තම් දිලීරය භාවිතා කරන්නේ. ඉතින් මේ දිලීරය අපිට සාමාන්‍ය භාවිතා කරන්න පුළුවන් විදිහට මාධ්‍ය එහෙම නැත්තම් දහය පොතුවල වගා කිරීම තමයි මේකදී සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේවයි සාමාන්‍යයෙන් අපි වගාව සිද්ධ කරද්දී ඔයාලා හැමෝම දන්නවා බීජ පණු කැපුණාට පස්සේ තමයි අපි ශේෂයට වී වැපිරීම සඳහා එහෙම නැත්තම් වෙනත් ක්‍රියාවලීන් සඳහා භාවිතා කරන්නේ. ඉතින් මේ වී බුසලකට මෙන්න මේ ජෛව පොහොර කිලෝ 2ක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අක්කරයකට බිත්තර වී බුසල් 2ක් භාවිතා කරනවා නම් ඒ සඳහා ජෛව පොහොර කිලෝ 4ක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. බීජ කණු කැපුණාට පස්සේ ඒ සඳහා මේ කිලෝ 4. ඒ කියන්නේ බුසල් 2 සඳහා කිලෝ 4ක් කලවම් කරලා අපි වැපිරීම සිද්ධ කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට වැපිරීම සිද්ධ කරාට පස්සේ නැවතත් සති 3කට පස්සේ අක්කරයක් සඳහා ජෛව පොහොර කිලෝ 2ක් පසට යෙදීම සිද්ධ කරන්න ඕන කියලා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිද්ධ කරමු. බෙන්තොට වී පරීක්ෂණ ආයතනය වගේ සඳහන් කරනවා. ඉතින් මෙන්න මේ ක්‍රමය භාවිතා කරලා ඔයාලටත් හැකියාව තියෙනවා ඉදිරි කන්නේ පොස්ෆරස් සඳහා යන වියදම එහෙම නැත්නම් TSP සඳහා යන වියදම අඩු කරලා වෙනද ලබා ගත අස්වැන්නම මේ පාරත් අරගන්න. ඉතින් අපි හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පහුගිය කාල සීමාවේ මොන වගේ දේවල්ද ඔයාලට අරගෙන ආවේ කියන එක ගැන දැනගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් මේ වගේ අලුත්තරතුරු දැනගන්න ඔයාලත් කැමති ඇති. ඒ වගේම මේ දේවල් දන්නේ නැති තවත් ගොඩක් දෙනෙක් ඔයාලගේ අතරෙත් ඇති. ඉතින් ඔයාලට පුළුවන් මේ දේවල් ඔයාලගේ යාළුවොත් එක්ක බෙදා ගන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම තමයි අද අපි කතා කරපු දේවල් හොඳයි කියලා හිතනවා නම් ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. තාමත් ඔයාලා අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් ඔයාලට දැන් පුළුවන් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා bell icon එක click කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. එතකොට මේ වගේම තවත් අලුත්තරතුරු වගේම වී වගාව සහ අනිකුත් වගාවන් සම්බන්ධ තාක්ෂණය ගැන අලුත් දේවල් අපි ඔයාලට අරගෙන එන්න ලෑස්තිලා ඉන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකම් අදට අපි නවතිනවා.